Sadhu, sadhu, sadhu. Namaskar eva. Samada budu himi saranayami. Namaskar eva damruvanat samada sadham saranayami. Namaskar eva sangruvanat samada mahasangha saranayami. Namaskar eva tunuruvanat samada tisarana saranayami. Sadhu, sadhu, sadhu. අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු, සාදු, සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවකට ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් වදාළ දහම ස්වාක්ඛාත වෙනවා. ඒ වගේ මේ දහම සන්දිට්ඨික වෙනවා. ඒ දහම අකාලික ගුණයෙන් යුක්ත වෙනවා. ඒ දහම ඒහි පස්සික කියන ගුණයෙන් යුක්ත වෙනවා. ඒ දහම ඕපනයිකයි කියන ගුණයෙන් යුක්ත වෙනවා. එවගේ මේ දහම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියන ගුණයෙන් යුක්ත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම ස්වාක්ඛාතයි කියන්නේ මනාකොට දේශනා කරලා තියෙනවා කියන එක. මුල මැද අග මනාව දේශනා කරලා තියෙනවා. අඩුපාඩු නැතිව පිරිපුන්ව දේශනා කරලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සන්දිට්ඨිකයි කියන්නේ පුරුදු කරන කෙනාට මේ ජීවිතේම ඵල ලැබෙනවා. ඒ දහම යම් තැනකින් පුරුදු කරනවාද ඒ කෙනාට මේ ජීවිතේම ඵල ලැබෙනවා. අපි හිතමුකෝ ඕන තරහ සිතකින් ඉන්නවා කෙනෙක්. බුදුරජාණන්සේ දේශනා කරනවා කෙනෙක් තරහෙන් ඉන්නවා නම් ඒ තරහව දුරු කරගන්න මෛත්‍රිය වඩන්න ඕන කියලා. එතකොට මෛත්‍රිය වඩන සිත ටික 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 තරහෙන් තොර වෙනවා. ඒ මෛත්‍රිය වඩන්න වඩන්න ඒ සිතේ තරහව දුරු වෙලා යනවා. ඒක මේ ජීවිතේම වෙන දෙයක්. කෙනෙක්ගේ සිත රාගයෙන් යට වෙනවා. රාගයෙන් යට වෙලා තියෙන හිතක් අසුභය වඩන්න පටන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සිත
ඒ අසුභේ වඩන්න වඩන්න ඒ රාගසිත නැති වෙලා දුර වෙලා යනවා කියන්නේ. දුර මේ ජීවිතේම තමයි අත්දකින්න තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයේ සම්දිට්ඨිකයි කියලා අපි අදහන්ට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අකාලිකයි. අකාලිකයි කියන්නේ ආයේ කාලයකට අයිති නෑ. මේ කාලෙ විතරයි පුළුවන්, ඉස්සර කාලෙට විතරයි පුළුවන්, දැන් කාලෙ බෑ, අනාගතේ එහෙම කරන්න බෑ, දැන් කොහෙද නිවන් දකින්නේ එහෙම කියන්න බෑ කාටවත්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය එදත් අවබෝධ කරන්න පුළුවන්, අදත් අවබෝධ කරන්න පුළුවන්, මතුවටත් අවබෝධ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම පුරුදු කළොත්. එනිසා ඒ දහම අකාලිකයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒහි පස්සිකයි. ඕනෑම කෙනෙකුට ඇවිත් අහගෙන බලන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට ඇවිත් අහගෙන ඉන්න පුළුවන්. ඕනෑම කෙනෙකුට ඇවිත් බලන් ඉන්න පුළුවන්. අහන කෙනාගේ ජාතිය මොකක්ද? ඒ ධර්මය අහන කෙනාගේ ආගම මොකක්ද? එයාගේ කුලය මොකක්ද කියලා අපිට අදාළ නෑ. ඕන කෙනෙකුට ඇවිල්ලා අහගෙන ඉන්න පුළුවන්. සමහරු මේවා අහගෙන ඉන්නවා විවේචනය කරන්නත්. කමක් නෑ, අයිතියක් තියෙනවා. කමක් නෑ, අහගෙන ඉන්න පුළුවන්. සමහරට බැන බැන ඉන්නවා අහගෙන. ඒත් කමක් නෑ, ඒකටත් අයිතිය තියෙන ඕන කෙනෙකුට ඇවිත් අහගෙන ඉන්න පුළුවන්. අඩුපාඩු හොයන අදහසින් අහගෙන ඉන්නවා. ඒත් එයාටත් මේ දහම අහගෙන ඉන්න පුළුවන්. අවබෝධ කරන අදහසින් අහගෙන ඉන්නවා. එයාටත් මේ ධර්මය අවබෝධ කරන අදහසින් අහගෙන ඉන්න කෙනාටත් ඒ ධර්මය අහන්න පුළුවන්. ඒහි පස් එකයි. ඇවිත් බලන්ඩ කියලා කියන්න පුළුවන්. එතකොට ආන් ඒ ධර්මයේ තියෙන ගුණයක්. මේවා අහලා අහලා හිත පහදවා ගන්න ඕනේ. සංසාරේ පුරාවට මේ කාරණා ගැන හිත පහදවා ගන්න බැරි වෙච්ච එකටනේ අපි මේ තාම ගෙවන්නේ. ඔය ධර්මයේ තියෙන ගුණ හය ගැන හිත පහදවා ගත්තනම් පෙර බුද්ධ ශාසනයක අචල ප්‍රසාදයට පත් වුණා නම් අද මේ වෙනකොට අපි සසරේ නෑ. මාර්ගඵල ලබලා පිරිනිවන් පාලා හිත පහදවා ගන්න බැරි වෙච්ච එකනේ මේ තියෙන්නේ. අහනවා අහනවා අහනවා, ඒත් හිත පහදෙන්නේ නෑ. හිතේ පැහැදීම ඇති වෙන්නේ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? ආන් ඒ නිසා අපිට ආය ආය ඉපිදි ඉපිදි යන්න වෙලා මේ දුක්ඛිත සසරේ. කාට හරි පුළුවන් නම් පිළිගන්න, අදහගන්න. ඒ කාන්තේම බුදුරජාණන්සේ වදාළ ධර්මයේ ස්වාක්ඛාතයි. ඒ කාන්තේම ඒ ධර්මය අකාලිකයි. ඒ ධර්මය සම්දිට්ඨිකයි. ඒ ධර්මයේ එහි පස්සිකයි කියලා එයා වැඩි කලන ගොස් මේ සසර දුකෙන් නිදහස් වෙන වැඩ පිළිවෙලට පැමිණෙනවා. එයා ඉක්මනටම සසර දුකෙන් නිදහස් වෙනවා. කෙනෙක්ට පුළුවන් නම් තේරුම් ගන්න බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන ගුණයක්. ඕපනයිකයි. තමා තුලින්මයි දකින්න තියෙන්නේ මේක. වෙන වෙන අයට ගලපලා බලලා බෑ. තමා තුලින්මයි ගලපන්න ඕනේ. ආන් ධර්මයේ තියෙන ගුණයක්. ඊළඟට මේ ධර්මය පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහි, තම තමන්ගේ නෙන පමණටයි තේරෙන්නේ. හැමෝටම එක වගේ තේරෙන්නේ නැහැ. සමහරට වයස වුණත් තේරෙන්නේ නැහැ. අවුරුදු 7 වුණත් සමහරු අවබෝධ කරනවා. සමහර පුංචි ළමයින්ට තියෙන අවබෝධය ලොකු අයට නෑ. පුංචි අයට තියෙන තේරුම වැඩිහිටියන්ට නෑ. වැඩිහිටියෝ මහා දේවල් පස්සේ යනවා.
වැඩිහිටියෝ සමහර විට මිත්‍යා දෘෂ්ටි පොදි බැඳන්. ඒවා ගලව ගන්න බැරුව අතෑර ගන්න බැරුව ඉන්නවා. හැබැයි පුංචි අය ඒ මොකුත් නැතුව වහා වටහ ගන්නවා. ආපු සැනින් කාරණේ ගන්නවා. වැරැද්ද වැරැද්ද හැටියට දකිනවා. අත්හල යුතු දේ අත්හල යුතු දේ හැටියට දකිනවා. සමහරට පෙනුමෙන් පුංචි වුණාට එයාලගේ නැන පමණ වැඩි. ඒ නිසා එයාලා මේ ධර්මය අල්ලනවා. සමහරට මහා වයසයි තලත්තෑනිය අත්දැකීම් බහුලයි. හැබැයි එයා මොකද වෙන්නේ, එයාට මේ ධර්මය අල්ලන්න බෑ, එයාට ධර්මය ගන්න බෑ. තම තම නැන පමණට පමණනේ තේරෙන්. තමන්ගේ නුවණට පමණයි තේරෙන්. එනිසා මේ ලෝකෙ සියල්ලෝ ධර්මය අවබෝධ කරන්නේ නෑ. ඒකත් මේ ධර්මය තුළ තියෙන ගුණයක්. අහන අහන හැමෝම නිවන් දකින්නේ නෑ. ඒ දහම තේරෙනවා නම් විතරක්, ඒ තේරිලා පුරුදු කරනවා නම් විතරක් ඒ අය නිවන් දකිනවා. එනිසා පින්වත්නි හොඳට හිතට ගන්න ඕනේ. කල්ප ගණන් සසරේ සංවට්ට විවට්ට කල්ප, සමහර විට නහුතයක් කල්ප, ගණින්න බැරි තරම් කල්ප ගානක්, ආරම්භක කෙලවරක් පනවන්න බැරි සසරක අපි එනවා එනවා එනවා. මේවාට පැහැදුන නැති නිසා, මේ ගුණයන්ට පහදින්න බැරි වෙච්ච නිසා අපි ආයේ ආයේ සසරේ. මේ සැරෙත් බැරි වුණොත් ආයෙත් සසරටම වැටෙනවා. මේ සැරෙත් බැරි වුණොත් සසරට තියන අනතුර ආයෙත් මනුස්ස ලෝකේනවා නම් යම් පමනකටවත් සැනසෙල්ලක් තියෙනවා. ඒත් අපි මනුස්ස ලෝකේ එන දවසට මේ වගේ දහමක් ඇහෙයිද? ඒ දහම කියන සංගයා මේ ලෝකේ වැඩ ඉඳීද කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් මනුස්ස ලෝකේ ආවට වැඩක් නෑ. ඇයි? නිවන් දකින මග, දුකෙන් නිදහස් වෙන මග මේ ලෝකෙ කියවෙන්නේ නෑ. අවාසනාවන්තයින්ගේ යුගයක් ළඟ ළඟම එනවා. ඒ යුගයට ඉස්සරලා දක්ෂයෝ ඒ යුගෙන් නිදහස් වෙන්ට, සසර දුකින් නිදහස් වෙන්ට කටයුතු කරනවා. තම තම නැන පමණට තේරුම් අරගෙන මේ තමයි අවසන් අවස්ථාව. ආයෙනම් මෙවන් අවස්ථාවක් අපට නොලැබේවි කියන අදහසෙන් එයාලා මොකද කරන්නේ? එහෙම අවස්ථාවක් නොලැබේවි කියන අදහසෙන් දක්ෂයා වහ වහ පුරුදු කරනවා. හිස ගිනිගත් මිනිසෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරන්නේ නැතුව මොකක් කරන්න උත්සාහ කරන්න ඕන කිවද? සසර දුකින් නිදහස් වෙන්න, අඩුම තරමේ සෝතාපන්න වෙන්නවත් උත්සාහ කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිස ගිනිගත් මිනිසෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරනවටත් වඩා උත්සාහ කරන්න ඕන කිව්වා. මොකක් කරන්නද? අඩුම තරමේ සෝතාපන්නවත් වෙන්න. ඇයි? හිසේ ගින්දරට ඔළුව ගිනි ගත්තට ඒ ගින්නට ඔළුව ඇවිලුණා කියලා එයා සතර අපාය යනවා කියලා කොහෙවත් කතාවක නෑ. දැන් මාගන්ධියා ගිනි තිබ්බට පස්සේ කුජුත්තරයි සාමාවතිය ඇතුළු 500යි පිච්චුණානේ. හිස නෙමේ මුළු කඳම්ම ඇවිලුණානේ. ඒත් එයාලා අපාය ගියේ නෑනේ. කුජුත්තරා බඹලොව සාමාවතිය ඇතුළු 500 දෙව්ලොව. එහෙමනම් හිසගිනි ගත්තා කියලා අපාය යන්නේ නෑ. ඒ නිසා ඒ ගැන වෙච්චර මහන්සියෙන්න ඕනේ නෑ. ඔළු ඇවිලිච්චාවේ ඒකෙන් ලොකු කරදරයක් වෙන්නේ නෑ. එක්ක මාරාන්තික දුකක්, එහෙම නැත්තම් මරණයක් සිද්ධ වෙයි කියනවා. හැබැයි කෙනෙක් සෝතාපන්න වීමක් පිණිස
බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් දැනගෙන සරණ යන්නේ නැත්නම්, ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන සරණ යන්නේ නැත්නම්, සංඝයාව ගුණ වශයෙන් දැනගෙන සරණ යන්නේ නැත්නම්, සීල්පද සමාදන් වෙලා රකින්නේ නැත්නම්, නීති පන්සිල් පොයට උපෝසත සිල් රකින්නේ නැත්නම් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා සතර ආපාය හරහා යනවා කියනවා. එහෙනම් හිස ගිනි ගත්ත කෙනෙක් හිසේ ගින්න නිවන්න උත්සාහ නොකලට කමක් නැහැ. හැබැයි මේ ඉපදිච්ච කෙනෙක් මැරෙන්න ඉස්සරලා සෝතාපන්න වීමක් පිණිස සියලු කටයුතු ආරම්භන්න ඕනද නැද්ද? ආරම්භන්න ඕනේ. ඒත් අපිට තියෙන පුදුමේ පණිවිඩයක් කියවුවාම ඔබට දාන ගැන තොරතුරු ටිකක් කියලා දෙන්න එන්න කියලා අනේ වෙලාවක් නැහැ කියනවනේ. මේ දාන දෙන හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න එන්න කිව්වහම වෙලාවක් නැතිකොට නිවන් දකින්න අපේ මිනිස්සුන්ට වෙලාවක් තියෙයිද නේද? නිවන් දකින්න අපේ මිනිස්සුන්ට වෙලාවක් තියෙයිද? සෝතාපන්න වෙන්න උවමනාවක් තියෙයිද? අර්බුදයක්ද නැද්ද? අර්බුදයක්. ඒ නිසායි ආයේ ආයේ මේ මනුස්ස ලෝකෙ පිරෙන්නේ සසර යන අයගෙන්. ආයේ ආයේ පිරෙනවා. ආය ආය දුකටපත් වෙනවා. පින්වත්නි, අපි අද කතා වෙන්නේ ගිහි ගෙදර හිටපු ගිහියෙක් ගැන. බලන්න ඔබත් මෙහෙමද කියලා හොඳට කල්පනා කරලා. සිංහනාද කරපු ගිහියෝ. සිංහනාද කරපු ගිහියෙක් ගැන කියන්නේ ලස්සන දේශනයක්. ඔය කියන්නේ අපිට බෑ, දැන් බෑ, ගිහි ගෙදර බෑ කියලා කියන අයට හොඳ උත්තරයක්. ගිහි ගෙදර හිටපු මිනිහෙක් කියනවා මෙන්න තමන් ගැන සිංහනාදයක්. ආයේ මේ කාලේ නම් මං හිතන්නේ හොයාගන්නවත් නැති තරම්. අපි අද කරන්නේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේට අයිති දේශනාවක්. දේශනාවේ නම හත්තිගාමක උග්ග සූත්‍රය. හත්තිගාමක උග්ග සූත්‍රය. ඒ කියන්නේ හස්තිගම්වැසි උග්ග ගෘහපතියා ගැන වදාළ දෙසුම. ගෘහපතියෙක් ගැන කියන්නේ ඒ ගැන ගෙදර වාසය කරන මිනිහෙක් ගැන, ගිහි ගෙදර ඉන්න කෙනෙක් ගැන කියන්නේ. ඒ කෙනා ගැන කියන්නේ. එහෙනම් ඔන්න ගිහියන්ට පුරුදු කරන්න පුළුවන් දේවල්. ආයි මේක මේ පැවිද්දෝ විතරක් කර නිවන් දකින එකක් නෙවෙයි නේද? ඒ නිසා ගිහියන්ටත් පුළුවන්. ගිහි ගෙදර ඉඳගෙනත් පුළුවන්. ඒ නිසා හොඳට උත්සාහ කරන්න. තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. පුළුවන් නම් උග්ග සිටුතුමා වගේ වෙන්නකෝ. හත්ති ගම්වැසි උග්ග සිටුතුමා වගේ. බුදුරජාණන්සේ එදා වැඩ හිටියේ වජ්ජි ජනපදේ. ඒ කියන්නේ විශාලා මහනුවර වජ්ජීන්ගේ දේශේ වජ්ජී ජනපදේ වැඩ සිටියේ. එහි තිබුණා හස්ති ග්‍රාමය කියලා එකක්. ඒ තමයි වැඩ වාසය කළේ. එදා භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂූන් වහන්සේලා වැමතුවා. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා පින්වතුන් වහන්ස කියලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ලස්සන කතාවක් මිනිස්සෙක් ගැන, ගිහියෙක් ගැන පවසනවා. මහණෙනි, හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා ආශ්චර්ය අද්භූත කාරණා අටකින් යුක්තව සිටින බව දනගනියව් කෙනු.
දරව් කියනවා. මහණෙනි හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා ආශ්චර්ය අද්භූත කාරණා අටකින් යුක්තව සිටින බව දරව් එසේ දරාගණ්ඩ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ උග්ග සිටිතුමා තුළ ආශ්චර්ය අද්භූත කාරණා කීයක් තියෙනවද? අටක්. බලමුකු මෙහෙත් තියෙනවද කියලානේ. ආශ්චර්ය අද්භූත කාරණා අඩුගානේ අටක් නැතත් එකක්වත් නේද? බලමු ඉතින් නේද? එක එක කියනකොට මොකක් වේද? ඒකක් තියෙනවා. ඒකක් තියෙනවා කියන්නේ වේද? නෑ ඒකක් නෑ. ඒකක් නෑ. බලාගෙන ගියාම අටවෙනි එකක් නෑ තමා. උන් බලන්නකෝ තියෙනවද කියලා. එදා ගිහියෝ. එදා ගිහියන්ගේ බලය. එදා ගිහියන්ගේ තියෙන ආශ්චර්ය අද්භූත බව. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වදාරලා මේ වදාළ සුගතයන් වහන්සේ උනස්නෙන් නැගිට විහාරයට වැඩම කළා. දැන් කාරණා ටික විතරක් කිව්වා. උග්ග සිටුතුමාට ආශ්චර්ය අද්භූත කාරණා අටක් තියෙනවා කියලා දරාගන්න කියලා එච්චරක් කියලා විස්තර විභාග වශයෙන් මුකුත් නොකිය වැඩම කළා විහාරයට. එතකොට මොකද කරන්නේ? එක්තරා භික්ෂුවක් පෙරවරුවේ ඇඳ පොරවගෙන සිවුරු ඇඳ පොරවගෙන පා සිවුරුගෙන හස්ති ගම්වැසි උග්ග ගෘහපතියාගේ නිවසට වැඩම කළා. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔය ශාලාවේ හිටපු බණ ආපු ඔය කාරණාව ආපු මොකද කළේ? සිවුරු ඇඳ පොරවගෙන පා සිවුරු අරගෙන උදේම ඔය කියන සිටුවරයාගේ ගෘහපතියාගේ ගෙදරට වැඩම කළා. වැඩම කළා මොකද කළේ? පනවන ලද ආසනේ ඉඳගත්තා. පනවපු ආසනේ ඉඳගත්තා කියනවා. ඉක්බිති හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා ඒ භික්ෂුව වෙත පැමිණියා කියනවා. පනවපු ආසනේ වැඩ හිටියට පස්සේ මේ සිටුතුමා මොකද කළේ? මේ ස්වාමීන් වහන්සේ කරා එළඹුණා. පැමිණ ඒ භික්ෂුවට සකසල වන්දනා කළා. පස්සඟ පිහිටුවල වැන්ද කියන. සකසල වන්දනා කළා කියන. එහෙම කරලා එකත් පස්සව ඉඳගත්ත කියන. පැත්තකින් වාඩි වුණා කියන. එකත් පස්සව උන්න හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා හට ඒ භික්ෂුව මෙන්න මෙහෙම පැවස්සුවා කියන. දැන් පැත්තකින් ඉඳගත්තට පස්සේ අර ස්වාමීන් වහන්සේ මේ ගෘහපතියට මෙන්න මෙහෙම පැවස්සුවා. ගෘහපතිය, ඔබ ආශ්චර්ය අද්භූත කරුණු අටකින් සමන්විත වූයේ යැයි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නොවේ. ගෘහපතිය, බුදුරජාණන් වහන්සේ දැන් අද ඔබ ආශ්චර්ය අද්භූත කාරණා අටකින් සමන්විත වෙනවා කියලා දේශනා කළානේ කියලා මොකද කළේ? අර ස්වාමීන් වහන්සේ අර ගෘහපතියට මතක් කළා. ගෘහපතිය භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ඒ ආශ්චර්ය අද්භූත කරුණ වට මොනවාද? දැන් මේ ස්වාමීන් වහන්සේ අහනවා. දැන් බුදුරණන්සේ අතනදී වැදෑරුවේ නැහැනේ කාරණා ටික. දේශනා කළේ නැහැනේ. එතකොට මේ මිනිස්සයාගෙන් අහනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔබ තුල ආශ්චර්ය අද්භූත කාරණා අටක් තියෙනවා කියලා. ස්වාමීනි, මේ කාරණා පින්වත් ගෘහපතිය, ඔබ තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණා මොනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ ගෘහපතිය කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද ආශ්චර්ය අද්භූත කරුණ වට ගැන මන් නම් දන්නේ නැහැ කියනවා. බුදුරජාණන්සේ යම් ආශ්චර්ය වූ අද්භූත වූ කාරණා අටක් මා තුල තියෙනවා කියලා දේශනා කළාද,
ඒ කාරණාට නම් මම දන්නේ නෑ කියනවා. එදකොට ඒ වුණාට ස්වාමීනී මාතුල යම් ආශ්චර්ය අද්භූත කරුණුවටක් ඇද්ද ඒක අසනු මැනවේ. ඒ අසනු මැනවේ. මාතුල තියෙනවා ආශ්චර්ය අද්භූත කාරණ ආටක්. හැබැයි ඒක බුදුරජාණන්ස දේශනා කරපු එකමති කළ මම දන්නේ නෑ. ආං මං එහෙනම් ඒ කාරණාට කියන්නම් මාතුල තියෙන කාරණ. මාතුල මොනවද තියෙන ආශ්චර්ය අද්භූත කාරණාට කියලා මං ඔබට කියන්නම් ස්වාමීනී කියලා මොකද වුණේ මේ ගෘහපතියා ඕන්න කිව්වා. එතකොට එසේ ගෘහපතිය කියලා මොකද වුණේ ඒ භික්ෂුව හස්ති ගම්වැසි උග්ග ගෘහපතියාට පිළිතුරු දුන්න. ඔන්න එහෙම කියලා මොකද වුණේ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙමයි ගෘහපතිය, එහෙනම් ඔබ කියන්න බලන්න ඔබ තුල මොනවද තියෙන ආශ්චර්ය උත් අද්භූත උත් කාරණා කියලා. ඔන්න මොකද වුණේ කියන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. හස්ති ගම්වැසි උග්ග ගෘහපති තෙමේ මෙන්න මෙහෙම පැවසුවා. එතකොට තමා තුල තියෙන ආශ්චර්ය අද්භූත කාරණා එකින් එක ඒකින් එක පැහැදිලි කළා. දැන් අපි ඒවා එකින් එක ඒකින් එක කියනකොට මේ ගමනුත් හොයාගන්න පුළුවන් වෙයි නේද? ආශ්චර්ය අද්භූත කාරණා තියෙන අය අපි බලමුකුනේ වැඩසටහන ඉවර වෙනකොට කීයක් ඉඳීද කියලා. ආශ්චර්ය අද්භූත කාරණා තියෙන අය නේද? හරි ඕන්න අහගන්න. ස්වාමීනී මම යම් දවසක නාග වනේදී ඉඳුරන් පිනවමින් විනෝද වෙමින් සිටිද්දී පළමු කොටම දුරදීම බුදුරජාණන් වහන්සේව දුටුවාද? මෙයා කොහේ හරි හිටියා නම් කොහෙද ඉඳලා තියෙන්නේ දා? නාග වනේ. කොහෙද ඉන්නේ? නාගවනේ. ස්වාමීනි මං දවසක නාගවනේදී ඉඳුරන් පිනවමින් ඇස කන නාසය දිව කය මනස පිනෝ පිනෝ හිටියා. ඒ කියන්නේ ඇහිං රූප දැක දැක කනින් සද්දාහා නාසයෙන් ගඳ සුවඳ විඳ විඳ දිවෙන් රස විඳ විඳ කයට පහස ලබ ලබ ඔන්න මේ නාගවනේ මං ඉඳුරන් පිනවමින් හිටියා විනෝද වෙමින් හිටියා කියලා. එහෙම ඉන්නකොට පළමු කොට දුරදීම මම භාගතුන් වහන්සේව දුටුවාද? ස්වාමීනි භාගතුන් වහන්සේ දැකීමත් සමගම මගේ හිත පැහැදුනා කියලා. බුදුරජාණන් වහන්සේ දකිනකොටම මගේ හිත පැහැදුනා කියන. වෙරි හිඳිලා ගියා කියන. එහෙනම් හොන්දට බීලා ඉඳලා තියෙන. නේද? ආයේ සූර් වෙන්න බීලා බීලා නට නටා ඉඳලා තියෙන. නේද? හොන්ද බේබද්දෙක් එහෙනම්. හස්ති ගම්වැසි උග්ග කියන ගෘහපතියා. හොන්දට බීලා. ඉඳුරම් පිනෝ පිනෝ ඉඳලා නැති හිතාගන්න පුළුවන් නාය වනේ දෙවනත් කර කර ඉන්න ඇති නේද? නාට නාට සින්දු කිය කිය දැන් බීලන ඉඳලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට නේද? ආ ඔබ වහන්සේ දුටු සැනින් මගේ හිත පැහැදුනා කියන වේරි හිඳිලා ගියා කියන නේද? අනේ අපේ කාලෙත් බුදුහාමුදුරු හිටියන අපේ මනුස්සයවත් පෝඩ්ඩා මුලිච්චි කරගන්න. ඒතුකොට වේරි හිඳිලයයිනේ නේද? අනේ ඉතින් අපේ පවට එහෙම බුදුවරු දැන් නෑ මුලිච්චි කරන්නට නේ. හා
එතකොට මොකද වෙන්නේ? වේරි හිඳිලා ගියා කෙනා බුදුරජාණන් සි දැක්ක සැනින් තව බණ ඇහුවනම් කිම කොමතියිදනේ? දුටු පමණින් මේ උග්ග ගෘහපතියාගේ වේරි හිඳුණාගෙන. ඊට පස්සේ කෙනා ස්වාමීනි මා තුල ඇතිවන ඒ පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ තමයි යෝක කියනවා. දුටු සැනින් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණ එකත් වේරි හිඳිලා ගිය එකත් මාග ගාව තියෙන ආශ්චර්ය අද්භූත කාරණේ කියනවා. ඔබ තුල තියෙනවද මොන කියනවා බුදු ගුණ? ඒ වුණාට කියලා කොහෙන් හරි කෑල්ලක් දාගෙන නේද හිත පහදවා ගන්න බෑනේ? දැන් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ කියමුකෝ. හා රූපි දැක්කේ නැතත් ධර්මයේ තුලින් හරි බුදුරජාණන් වහන්සේ දැක්ක හැකිනේ. බුදුරජාණන් වහන්සේ දකිනවා නම් එයා ධර්මය දකිනවා, ධර්මයේ දකින කෙනා බුදුරජාණන් වහන්සේ දකිනවා කියනවනේ. දැන් ඉතින් බණ ආහන ඒ බුදු ගුණ තියෙන බුදුරජාණන් වහන්සේව හොඳට දැක ගන්න බැරිද? පුළුවන්නේ. හිත පහදවා ගන්න බැරිද? පුළුවන්නේ. ඒ තාම අපි ගාව ආශ්චර්ය අද්භූත කාරණේ නෑනේ. කියනවා. ඒ වුණාට කියලා ආයේ වචනයක් දාලා පරණ පුරුද්දටම යනවා. හනමිටි බිමින් තියන්න බැහැලුනේ නේද? හනමිටිය බිමින් තියන්න බැහැලුනේ. දන්නවද ඒ කතාව? හනමිටි කාර්යෝ කියන එකේ තේරුම ඕන මිනිස්සුයෝ දෙන්නේ කිටියල් ළඟ ගෙවල් වල ඉන්නකොට මේ මිනිස්සුයෝ දෙන්නා මොකද වෙන්නේ? නිකං කකා ඉන්නවලු නෝනලාගෙන්. දැන් නෝනලාලු හම්බ කරලා කන්න දෙන්න. ඕම ඉන්නකො දවසක් නෝනලා දෙන්න කතා වුණාලු, මේ මිනිස්සු දෙන්න අපේ නිකං කකා ඉන්නවා, ආදිම් පස්සේ කන්න දෙන්න නැතුවම හම්බ කරන් එන්න කියමු කිව්වා. ඊට පස්සේ මොකද කන්නේ? නෝනලා දෙන්නම කතා වෙලා කිව්වලු, දැන් බෑපියව එළියට මොනවාරි අම්බ කරගෙන වරෙව් කිව්වා. දෙන්නේ අදින් පස්සේ කන්න කිව්වා. මේ දෙන්න මූණෙන් මූල බලාගත්ත හරි වැඩි, අදින් පස්සේ කෑම නැහැ, යම් මොනවාරි කරන්න කියලා ඕන් එලි බැස්සලු. දැන් කරගන්න දෙයක් තේරෙන්නෙම නැල්ලු පිම්බත් කකා ඉදලා මෙච්චරකම්. මොකද වෙන්නේ? ඕන්න දෙන්න යනකොට මගදී හම්බෙනවලු හන ගහක්. මොකද වෙන්නේ? මේ හන ගහ හම්බුණා මේක මිනිස්සේ කල්පනා කරාලු. එනම් මේකෙන් හන අතු ටිකක් කපා ගන්න ඕනේ. එතකොට ඕකෙන් නූල් හදලා හිමින් සැරේ හන රෙදි ටිකක් හදලා කීයක් හරි හොයාගත්තා කියලා මොකද කරේ? ඕන්න දෙන්නම කතා වෙලා දැන් හන අතු ටිකක් මිටි බැඳ ගත්තලු. හන ගස් කියන්නේ ඒවා. මිටි බැඳ ගත්තලු දෙකක්. ටිකක් මහන්සි පිට හොඳ මිටි දෙකක් බැඳ ගත්තලු. ඕන දෙන්න ඉතින් කමන්නේ, තව ටිකක් හොයාගන්න මොනවා හරි පුළුවන් වුණොත් කියලා ඉස්සරහට යනකොට තියෙනවලු හන නූල් තැන් තැන්වල. ඉදිරි ඒක මිනිස්සේ කල්පනා කළු, මොකටද මේ හන අතු කරේ තියාගෙන යන්නේ? මේ තියෙන්නේ නූල්. අය ඕකත් තලලාය මේ නූල් හදාගන්න ඕනේ, මේ හැද පුනූල් තියෙන්නේ කියලා. ඒ මිනිස්සේ අර හන මිටිය වීදික්ක කරලා අර නූල් ටික මිටිය බැඳගත්තා. අර මිනිස්සයා කියනවලු අනික් එක්ක, අප්පෝ මේක නම් බිම දාන්න බෑ, මං දැන් කෝච්චර උඩ ඉඳුර ඉඳලා දරන් ආවේ කිව්වා. ඒවනම් බෑ කිව්වා. මම නම් නෙවෙයි මේක බිම දාන්නේ කියලා. කෝච්චර කල්ද මේක අරන් ඇවිල්ලා, කෝච්චර දුර ඉඳන් දරන් ආවේ කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ඕන් දෙන්න යනවලු. දැන් තව චුට්ට අතුර යනකොට ඕන හන රෙදි තියනවලු. අර හන නූල් ගත්ත මිනිස්සයා කල්පනා කරවලු, නූල් මොකටයි මේ තියෙන්නේ රෙදි කියලා. නූල් වීසික්ක කරලා හන රෙදි පොට්ටනිය බැඳගත්තා. අර මනුස්සයරි කළු හෙත් ගන්න, අම්මෝ බෑ දැන් අරිටත් අඩා දුර අරන් ආවනේ, මේක කොහෙ විසික්කන්නද කිව්වා. ඒ මනුස්සයා හන මිටියම කරේ තියාගෙන ගියා. ඕන් ටික දුරක් යනකොට මොකද වෙන්නේ? ඕන් හම්බ වුණාලු රත්තරන්. ඊට පස්සේ හන මනුස්සයා කල්පනාදි හන රෙදි විකුණලානේ රත්තරන් ගන්න හැදුවේ, දැන් මේ රත්තරන් තියෙන්නේ කියලා හන රෙදි ටික වීසික්ක කොල්ල රත්තරන් මල්ලට දාගත්තලු. අර මනුස්සයා කල්පනා, අප්පා දැන් නම් අරිටත් වඩා දුර අරන්
ආව දැන්නම් මේ හනමිටිය රණටත් වඩා වටිනවා. අම්මෝ බෑ විසිකන්න කිවා. ඒකන්න බෑ කියලා රත්තරන් අන්න ගන්න ඇතුව හනමිටියම කරේ තියන කියල. ඔවුන් තව ටික දුරක් යනකොට මුතු මෑණි පහළ වෙලා තිබ්බලු. කිව්වලු අර මනුස්සයා මොකට දේ රත්තරන් මුතුමැණි කීට වඩා වටිනවනේ කියලා රත්තරන් විසික්ක කොල්ල මුතුමැණි අහුලා ගත්තා කියනවා. ඇති පදක් අනික් මනුස්සයා කියනවලු අම්මෝ දැන් අරිටත් වඩා දුරාරං ආවා. මේ හන මුතු වලටත් වඩා මට වටිනවා කියලා. මොකද උනේ ඕන් දැන් හන මිටිය තියාගත්තා මුතු ගත්තේ මේ දාන්න දෙන්නම ආපහු හැරුණා වස්සනකොට ගෙදර ඇවිල්ලා මාතුරු දැන් එනකන් නෝනලා ඉතින් වතුර එහෙම තියාගෙන ඉන්නවද නම් කීයක් හරි අම්බ කරන් එයි කියලා. ඕන් අර රත්තරම් මුතු ගෙන ආපු මිනිස්යාවාම බිරින්දෑවට හරි සතුටුයි. අනේ අපේ මිනිස්යා හම්බ කරන් ඇවිල්ලා කියලා. අල්ලපු ගෙදර මරලා තෝනි දෙනවා යනවලු බලපුවම නෝන පෙර ලං ගහනවලු. අනේ තමුසේනම් කියලා අර මනුස්සයා රත්තරන් ගෙනල්ලා ඔහේ වගේ මෝඩෙක් ගෙනාවනේ හනමිටිම කිව්වා. ඉතින් හනමිටිය කරෙන් බස්සගන්න බැරි වුණාලු. හනමිටි විසික්ක ගන්න බැරුණා. නේ වගේ තමා පරම්පරාවෙන් ආපුකමට අත්තගිරි අම්මා දුන්නකමට නේද ඈ ඕන් අපි සමහරේව කරපින්නගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ, ධර්මයේ සරණ යන්නේ නෑ, සංඝයා සරණ යන්නේ. මේක එක දෘෂ්ටි, එක එක දෘෂ්ටි වල ඉන්නවා. එහෙනම් අපේ බහුතරය ඒ ආශ්චර්ය අද්භූත කාරණේ නැති අයනේ. බුදුරජාණන් වහන්සේ දුටු සෑනින් මගේ හිත පැහැදුනා. වෙරි හිඳීලා ගියා. එහෙනම් වෙරි වෙන අයටත් බණ අහලා නිවන් දකින්න පුළුවන්. හැබැයි වෙරි වෙලා 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 පණ යන්න ඕන මෙන්න නෙවෙයි, මේ දැන් අතාරින්න ඕනේ නේද? මේ දැන් අතාරින්න ඕනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් මගේ පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ කියන මොකක්ද? බුදුරජාණන් වහන්සේව දුටු සෑනින් හිත පැහැදිච්ච එක. වෙරි හිඳිලා ගිය එක. ඕන සිටු ගෘහපතියා කියනවා. දෙවෙනි කාරණේ ඕන ගෘහපතියා කියනවා, ස්වාමීනි ඒ මම පැහැදුණු සිතින් යුතුව, මම පැහැදුණු සිතින් යුතුව භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ ඇසුරු කළා කියලා. මම පැහැදුණු සිතින් යුතුව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ඇසුරු කළා කෙනවා. ඒ මට භාග්‍යතුන් වහන්සේ අනුපිළිවෙල කතාව වදාලා කෙනවා. බුදුරජාණන්සේ අනුපිළිවෙල කතාව වදාලා කෙනවා. එක පාරම බණ කියන්නේ කොහොමද ආවේ, කින්ද, මන්ද, දැන් ඉතින් කෑව බීවද, මොනවද තොරතුරු, ගමනම මොකද්ද, උන් අහලා තමයි බණ කියන්නේ. අනුපිළිවෙල කතාව වදාලා කෙනවා. දාන කතා, සීල කතා, ස්වර්ග කතා, කාමෙහි ආදීනව කතා, කෙලෙසුන්ගෙන් කිලිටි බව ගැන කතා, නෙක්කම්මෙහි ආනිසංස ගැන කතා, මේවා කිව්වලු. ඉතින් අර මුල ටික කියලා කිය. දානි ගැන කිව්වලු, සීලේ ගැන කිව්වලු, එක පාර නිවන ගැන කිව්වේ නෑලු. ඊට පස්සේ ස්වර්ගය ගැන කිව්වලු, දිව්‍ය ලෝක ගැන. ඊට පස්සේ මොකද වුණේ, කාමෙහි ආදීනව ගැන කතා කිව්වලු, කෙලෙසුන්ගෙන් කිලිටි වෙන ගැන කතා කිව්වලු, නෙක්කම් මේ ආනිසංස අත්හැරීමේ ආනිසංස ගැන කිව්වලු, යම් කලෙක ප්‍රබෝධමත් වූ මෘදු වූ නීවරණ රහිත වූ ඔදවැඩුණු පහත් වූ සිත් ඇති මා පිළිබඳ භාග්‍යතුන් වහන්සේ දැනගත් සේක්ද. අර මොනවද අනුපිළිවෙල කතාව කරනකොට මගේ හිත මොකද වෙන්නේ? ප්‍රබෝධමත් වුණා, මෘදු වුණා, නීවරණ වලින් තොර වුණා, වැඩුණු සිත් ඇති වුණා, පහන් වූ සිත් ඇති බව දැනගත් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? බුදුවරුන්ගේ සාමුක්ඛංසික ධර්මදේශනාව වන දුක ගැනත්, දුකේ හට ගැනීම ගැනත්,
දුකේ නැතිවීම ගැනත් දුක නැතිවෙන මාර්ගය ගැනත් මොකද කළේ වදාලා කියනවා. සාමුක්ඛංසික දේශනාව බුදුරුන්ගේ සිරිමුව මඩලින් වදාරණ දේශනාව දුක ගැන දුකේ හට ගැනීම ගැන දුක නැතිවීම ගැන දුක නැතිවෙන ප්‍රතිපදාව ගැන දේශනා කළා කෙන අනුපිළිවෙල කතාව කරලා හිත හොඳට ප්‍රබෝධමත් වුණ බව දැනගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරනවා බහැර වූ කළු පැල්ලම් මැති පිරිසිදු වස්ත්‍රයක් සායම් මැනවින් උරාගන්නේ යම්සේද, ඒ කියන්නේ කළු පැල්ලම් නැති සුදෝසුදු පිරිසිදු වස්ත්‍රයක් සායම් මැනවින් උරාගන්නේ යම්සේද, ඒ වගේම මාහට ඒ ආසනෙහිම කෙලෙස් රහිත වූ අවිද්‍යා මලකඩ රහිත වූ දහම්මැස පහළ වුණා කියන පිරිසිදු රෙදි කෑල්ලක් තීන්තවල ඔබපුහම ඒ මුළු වස්ත්‍රයම හරියට මර තීන්ත උරාගන්නවා වගේ කළු නෑ පැල්ලන් නැති නිසා. ආන් ඒ වගේ බුදුබණ අහපු සැනින් මොකද වුනේ? චතුරාර්ය සත්‍ය ධර්මය අහපු සැනින් ස්වාමීනි මට මොකද වුනේ? ඒ ආසනේම ඉඳගෙන හිටපු තැනදිම කෙලෙස් රහිත අවිද්‍යා මලකඩ රහිත දහම්මැස පහළ වුණා කිය. ඒක කියලා කියනවා. එනම් හේතුන්ගෙන් හටගත්තු දේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ ස්වභාවයෙන් යුතු යමක් ඇද්ද? ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා කියලා මොකද උනේ? දහම්මැස පහළ වුණා කියනවා. හේතු නිසා හටගන්න දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන දහම්මැස පහළ වුණා කියනවා. එතකොට මොකද වෙන්නේ? ස්වාමීනි දහම දුටු, දහමට පැමිණි, දහම පසක් කළ, දහමෙහි බැසගත්, සැකයෙන් එතර වූ, කෙසේද කෙසේද යන කෙසේද කෙසේද යන්න බැහැර කළ, විශාරද බවට පත් වූ ශාස්ත්‍ර ශාසනෙහි අන්‍ය උපකාර අනවශ්‍ය වූ මම එහිදීම බුදුරජාණන් වහන්සේද ධර්මයද භික්ෂු සංඝයාද සරණ ගියා. බඹසර පස්වෙනි කොට ශික්ෂාපද සමාදන් වුණා කියන. බලන්නකො ලස්සන්ට කියන හැටි ගිහියෙක් නේ. මොකද කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය ඇහුවා. සාමුක්ඛංසික දේශනාව. බුදුරජාණන්සේ අනුපිළිවෙල කතාව කළා. උපාසකතුමාගේ හිත හොඳට ප්‍රබෝධමත් වුණා. බුදුරජාණන්සේ දැක්කා දැන් බණ කියන්න සුදුසු වෙලාව, දැන් ඇහුවොත් අවබෝධ කරන බව. ධර්මය දේශනා කළා. චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත. එහෙම දේශනා කරනකොට මොකද වුනේ? හේතු නිසා හටගත්තුවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියන අවබෝධය ඇති වුණා. මොකද වුනේ? අවිද්‍යා මලකඩ රහිත දහම්මැස පහළ වුණා කියනවා. ස්වාමීනි දහම දුටු, දහමට පැමිණි, දහම පසක් කළ, දහමෙහි බැසගත්, දහමේ බැසගත් සැකයෙන් තොර වූ කෙසේද කෙසේද යන්න බැහැර කළ, විශාරද බවට පත් වූ ශාස්ත්‍ර ශාසනෙහි අන්‍ය උපකාර අනවශ්‍ය වූ මම, ඒ කියන්නේ සෝතාපන්න වෙලා මෙයා ආය උපකාර අවශ්‍ය නෑයි. මෙයා ඒ කාන්තෙන් ජීවිත හතක් ඇතුළේ පිරිනිවන් පානවා. ආයි කාගෙවත් උපකාර ඕනේ නෑ.
දැන් මාර්ගෙට වැටිලා ඉන්නේ ආපසු ගමන නෑ, තියන පියවරක් ගානේ නිවනටමයි ලං වෙන්නේ. ජීවිත හතයි උපරිම උපදින්නේ. කාගේවත් උපකාර නැතත් නිදාගෙන හිටියත් සෝතාපන්න ශ්‍රාවකයා පිරිනිවන් පානවා ජීවිත හතෙන්. මොන්න දුක වින්දත් ජීවිත හතෙන් පිරිනිවන් පානවා. අන්නේ උපකාර අනවශ්‍ය වූ මම එහිදීම බුදුරජාණන් වහන්සේව සරණ ගියා කෙනා, ධර්මය සරණ ගියා කෙනා, සංඝයා සරණ ගියා කෙනා, බඹසර පස්සෙනි කොට බ්‍රහ්මචාරී සීලේ පස්සෙනි කොට ශික්ෂාපද සමාදන් වුණා කෙනා. ස්වාමීනි, මා තුල ඇති දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ උන්ක කෙනා. ඕක තමයි මගේ තුල තියෙන දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ. බුදුරණස්සේ මුණ ගැහුණා, ධර්මයේ ඇහුවා, සෝතාපන්න වුණා, මාගෙන ධර්මය අවබෝධ කළා, කෙලෙස් මලකඩ බැහැර කළා, අවිද්‍යා මලකඩ දුරු කළා. මෙයා බුදුරජාණන්සේගේ ශාසනේ අන්‍ය උපකාර රහිත බවට පත්වෙලා තෙරුවන් සරණ ගිහිල්ලා සීලයක පිහිටියා. මෙයා අචල ප්‍රසාදයට පත් වුණා. ආර්යකාන්ත සීලයක් බවට මෙයාගේ සීලය පත් වුණා. බඹසර පස්වෙනි කොට එයා කාමේ වරද වැයසිරෙන්නේවත් නැහැ. බඹසර පස්වෙනි කොට එයා ශික්ෂාපදවල සමාදන් වුණා කියනවා. මේක තමයි කියනවා මා තුල තියෙන දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ. කවුද මේම කියන්නේ? හස්ති ගම්වැසි උග්ග උපාසක, උග්ග ගෘහපතියා. එතකොට ගෘහපතියා තවදුරටත් කියාගෙන යනවා තමා ගැන. ස්වාමිනි, ඒ මට යවුන් බිරින්දෑවරු 4 දෙනෙක් හිටියා. අප්පච්චි, කී දෙනෙක් ඉඳලාද? 4ක්. නිකන් නෙමේ යවුන් බිරින්දෑවරු. එහෙනම් මේ මනුස්සයා මේ වයසට ගිහිල්ලා නෙමේ, අර දැන් කතාවක් තියෙන්නේ, දැම්මම මොකටද සිල් ගන්නේ? තාම පෙන්ෂන් ගියේවත් නෑනේ. පෙන්සන් ගිල්ලා විශ්‍රාම ගිල්ලා විශ්‍රාම සුවේ සැඳෑ සුවේ ගත කරනකොට බැරිය අපි දෙන්නටම සිල් ගන්න. එහෙම නෑ, තරුණ බිරින්දෑවරු හිටි වයසක මිනිස්සෙකුට. එහෙනම් මේ මිනිස්සයාත් මහා තරුණ වයසේ මිනිස්සේ. මේ තරුණ මිනිස්සයාට හිටියාගෙන බිරින්දෑවරු 4. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? ගියාලු භාර්යාව ළඟට ගිහිල්ලා, අනේ ස්වාමීනි, ඔය ආශ්චර්ය අද්භූත කාරණේ ඉල්ලන්න කියලා අපිට ගුටි කන්න වේද නැහැ නේද? ඇයි බලන්නකො, මෙයා කරපු දේ. මෙයා තරුණ බිරින්දෑවරු 4 දෙනා ළඟට ගියාලු. ගිහිල්ලා උන ගියාලු මොකද උනේ? ගිහිල්ලා ඒ බිරින්දෑවරුන්ට බෙන්න මෙහෙම පැවසුවලු. සොයුරියනි, නිකන් අවුල් වෙන්නේ නැතිනේ, ගියපු ගමන් සහෝදරියනි කියලා කිව්වා නේද? සොයුරියනි, මා විසින් බ්‍රහ්මචාරී ශික්ෂාපදේ සහිතව 5 සිල් සමාදන් වුණා. මම දැන් බ්‍රහ්මචාරී වුණා. බ්‍රහ්මචාරී ශික්ෂාපදේ ඇතුව 5 සිල් සමාදන් වුණා. ආදීන් පස්සේ යම් තැනැත්තියක් මේ සිටින්නට කැමැත්ති නම්, ආදීන් පස්සේ මාත් එක්ක ඉන්නවනා, මෙහිම භෝග සම්පත් අනුභව කරත්වා. මේ තියෙන ඒවා කෑව බීවට කම නෑ, මගෙත් එක්ක ඉන්නවනා. පිනුත් කරාවා, පින් දහම් කරුවට කමකුත් නෑ. තම ඥාතීන් වෙත හෝයාවා, තමන්ගේ නෑදෑ වෙත හරි ගියාට කමකුත් නෑ. යම් තැනැත්තියක් වෙනත් පුරුෂයෙකුට කැමැත්ති නම් ඔහුට ඇයව දැනවා කිව්වා. කවුරු හරි කැමති නම් මාව නැතුව වෙන මිනිහෙක් ගන්න, මං එයාට ඒ ගෑනු කෙනාව පාවලා සරණ පාවලා දෙනවා කිව්වා. කැමති දෙයක් කියන්න කිව්වා. මගෙත් එක්ක ඉන්නවනම් මේවා කාලා බීලා ඉන්න පුළුවන් කිව්වා. පින් කරන්න පුළුවන් කිව්වා. ඊළඟට
ඕන්න ඥාතිංගාවට යන්ඩ පුළුවන් කිවාකු ලගෙන නැන්ද මාමගාවට. ඒම නැත්තා කවුරු හරි මනුස්සේ පෙන්නුවොත් මංගේ මනුසයට කහද බඳලා දෙන්න අංකිවා. කැමති දෙයක් කියන්න කිව. ස්වාමීනී මෙසේ කී කල්ලි ජේෂ්ඨ බිරින්දෑ මට මෙම පැවස්වා. ඔහොම කිව්හාම පලවෙනි බිරිඳ මෙන්න මෙම කිව් වගේම. ආරය පුත්‍රය නේද දැන්කාලේ මොම කිවනන් කියයි ආරය පුත්‍රය කියලා නේ දානුවන් නාඩු ඔහේට නේද දැන්කාලේ ඒ කාලෙයි වෙනස නේද මේලාට ආය දෙකක් කරලා වැලහින්ිය කළ අපොලොේ පස් කාල නේද දෙකක් කොරනු මේ ගානුසය හැව කිවෙන මේ මනුසයම කිවේ නෑ ආර්ය පුත්‍රය උත්තරීතර මනුස්සයෝ කියලා කියලගෙනවා. මෙනම් ඇති පුරුසයාට මාව දෙනු මැනවි. ආං අහවල් නම තියෙන පුරුසයාගෙන්න්නල මාව කතාද බන්නටකෝ. ඒකල්ලි ස්වාමීනී මම ඒ පුරුසයා කැඳවෝලා. ඒ වෙලාවෙ මංගේ අදාළ පුරුසයාව ගෙන්නලා. වම්මතින් ඒ බිරින්දෑව අරගන. දකුණුවතින් පැංගෙන්ඩිය අරගන වම්මතින් බිරින්දෑවල්ලගන දකුණුවතින් පැංගෙන්ඩිය අරගන ඒ පුරුසයාගේ අතට පැංවඩල දුන්න කියන. ඒ පුරුසයාගේ අත උඩ අර ගෑනුගෙනගේ අත තියලා තැංවඩලා ආදේනල මේ බිරින්දෑව ඔහේගේ කියලා කෑමතිය එකක් කරන්න කියලා බාර දුන්න කියන. ස්වාමිනියේ යොවුම් බිරිඳ අත්හරින කල්හි මගේ සිතෙහි කිසි වෙනස්කමක් ඇතිවූ බවක් නම් මට මතක නෑ කෙන. නේද ඒ බිරිඳව වෙන කෙනෙකුට පවරල දෙද්දි මගේ හිතේ අල්ප මාත්‍ර වෙනසක් ඇති වුනා කළ මට මතක නෑමන් දන්නෑ කෙන. දැන් එහෙම දනේ අම්මෝ පොළොව පස් කාලන්න අටලා ගහල දෙකක් කොරනු නේ වාබුණවා මැරෙනවා බෙල්වැලදාගන්නවා මගෙම වෙන්ඩුවන මගිම වෙන්ඩුවන කියන නැත්තම් බලාගෙනයි කියන නේද එහෙම නෑ මේ සිටු පුත්‍රයා ගෘපතිය ආතාලලා ආවරෙන් අංගී කිව ආතින් ආලලා කවුදෝනේ ආවලා වරෙන් මලේ කිව මොකදකොර ඌන් අදේදල ඔයාගේ මේ ගෑනු කෙනා කියලා වහරණ පාවල දුන්නා. එහෙම දෙන වෙලාවේ මගේ හිතේ ආඩුගානය අල්ප මාත්‍ර දුකක්ත් හට ගත්තා කියලා මට මතක නෑ දන්නේ කෙන. දැන්නන් සින්දුගියයි අන්ඩයි දොඩයි නොකායිදී නේ කේට්ටුවෙයි වහබෝයි ඇසිට් ගහයි කෝච්චරදන දැන්කොහෙද සිංහනාද කොරත් නේ. ඔන්න වෙනස එදා සහාද ඊට පස්සමකුදුවෙන් ස්වාමීනි මා තුළ ඇති තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මේක කියන. ස්වාමිනි මාගාව තියෙන තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාව මේක කියන. අනේ ස්වාමිනි එවන් ආශ්චර්ය වැඩ අපිට නම් කොරන්න බෑනේ. එවන් අද්භූත වැඩ කොහෙද අපි කොරන්නේ නේද. ඔන්න හැටි මේ වයසට ගියපු දත් වැටිච්ච කේස් පැහිච්ච ඌරු වලිගයක් වගේ වෙච්ච වයසක අම්මණ්ඩිවත් අතහැරගන්න බැරුව තව දිවිය ලෝකෙ ගිහිලා සුරංගනා ව්‍යවතාරින එක ගැන කොහේ කතාද නේද අතහැරගන්න බෑනේ. බැන්දීලා ඇල්ලීලා නිකං අර නේද මොනවලින් ඇලීලද මන්දන්න එච්චරට බැන්දිලා නේද අතහැරගන්න බෑන. අර මම කල්පනා කළේ අර දැන් සෝමාලියාව ඉතිෝපියාව වගේ රටවල්ලොල ඇට කටු පෑදිලා ඉලෑට පේනවා ඉලෑට පේනවා හම රැල්ලි ගෙහිලා අතිකං ලූුණු සීවිය වගේ හම ඔළුවලුකුයි කණ්ඩ නෑ අඳින්ඩ නෑ කල්ලුම කලුයි ඒත් ඒ බිරින්දෑවත් අතෑරගණ්ඩ බෑනීම මිනිස්සන්ට
අනිවාරෙන් මේ අත ඇරපු අත ඇරිල්ල නං ආශ්චර්ය අද්භූත කාරණයක්ද නැද්ද? ආශ්චර්ය අද්භූත කාරණයක් නේද? වෙනෝන්නේ දැන් කාලේ යනකොට මේ බස් එකේ යනකොට පොඩ්ඩක් අහක බැලුවොත් එහෙම දවස් දෙක තුනක් කන්න නෑ. වටපිට බැලුව මන් දිහැ බලන්න ඇතුව වෙන අය දිහැ බැලුව කියලා තව වෙන කෙනෙකුට කොහේ දෙන්නද නේද? එහෙනම් දැන් කාලේ හස්තිගාමක උගල නේ අඩුගානේ උගලාගේ මවිලක්වා නේ නේද? ඔන්න බුද්ධ කාලේ චරිත ගිහියෝ මේ නේද? ඔන්න තුන්වෙනි ආශ්චර්ය අද්භූත කාරණේ. දැන් අපි කතා කරන්න යනවා මොකද්ද? දැන් මතකයි නේද ආශ්චර්ය අද්භූත කාරණා ටික? දේශනාව ඉවර වෙනකොට මතක තියෙන්න ඕනේ. ඇයි දේශනාව බුදුරන්සේ කොහොමද කරන්නේ? මහණෙනි සවන් යෝමා අසන්න මතකේ දරාගන්න නුවණින් මෙනෙහි කරන්න කියලා. කොහෙවත් දේශනා කළේ නෑනේ පොතක ලියන්න කියලා. එහෙනම් ඉතින් දැන් හොඳට මතක තියෙන්න ඕනේ. මොකද්ද පළවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ? බුදුරජාණන් වහන්සේ දුටු සැනින් හිත පැහැදිච්ච එක. වෙරි හිඳිච්ච එක. දෙවෙනි අද්භූත කාරණේ ආශ්චර්ය කාරණේ මොකද්ද? ඒ ධර්මය අහලා අන්නේ උපකාරයක් අවශ්‍ය නැතුව නේද? මොකද උනේ බුදුරජාණන්සේ ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා බඹසර පස්සෙනිකොට සීල සමාදන් වුණේ එක තමයි දෙවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ. තුන්වෙනි එක තමයි බිරින්දෑවරු හතර දෙනාව කැමති කැමති අයට හිතේ අල්ප මාත්‍රික වෙනසක් නැතුව විවාහ කරලා දුන්නේ එක. දැන් ඉතින් මට බඹසර රකින්න වෙනවා, ඔයෙලත් එක්ක ඉන්න බෑ. මේ කියන තාලෙට මෙයා අනාගාමීම වෙලාද නැද්ද? කාමයෙන් තොර වෙලා අනාගාමී වෙලා. ඒකනේ බඹසර පස්සෙනිකොට සිය සමාදන් වුණා කියන්නේ. නැත්තං ආය සරණ පාවලා දෙන්න ඕනේ නැනේ. ගිහි ගෙදර ඉන්න තිබුණානේ බිරිඳත් එක්ක. ඔය කියන තාලෙට උග්ග ගෘහපතියා අනාගාමී වේලා. ඒකයි දැන් කාමේ හැසිරෙන්නේ නැණි මෙයා. දැන් බිරිඳෑව හිටියොත් උයල පිළ දෙන්න විතර. ඉතින් ඒක යාට හොඳ නැති නිසා නගේ කැමති කෙනෙක් එක්ක යන්නේකයි ඇත්තේ කිව්වා නේද? එතකොට ලොකු නෝනා මොකද කිව්වේ? ආවලා මාව සරණා පාවලා දෙන්න කිව්වා. හොඳමයි කිව්වා. අඬ ගැහුවා, පැන්වැක් කෙරුවා, දුන්නා. ආයේ මවිලකවත් දුකක් නෑ කියන නේද? දැන් කාලේ නම් මුළු ගාන ගිහිල්ලා පොළොවේ පාස් කාකා අඬයි නේද? කරන්න දෙයක් නෑ. ඒදා සාද වෙනස, එදා ප්‍රනීත ධාතු නිසා ප්‍රනීත ඵල, අද හීන ධාතු නිසා හීන ඵල. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කර මේ ස්වාමීය මේ ගෘහපතියා කියනවා, ස්වාමීනි මගේ නිවසේ භෝග සම්පත් ඇත්තේ. මගේ ගෙදර ධන දාන දීපල භෝග සම්පත් තියෙනවා කියන ඒවා කල්යාණ ධර්ම ඇති සිල්වතුන් සමග මෙය නොදෙමි, මෙය දෙමි වශයෙන් සිතක් නැතුව බෙදෙන ස්වභාවය ඇත්තේ. අපේ ගෙදර තියෙනවා භෝග සම්පත්. ඒ භෝග සම්පත් කල්යාණ ධර්ම ඇති සිල්වතුන් සමග. කල්යාණ ධර්ම තියෙන සිල්වතුන් ආපුවම, ඒ කියන්නේ පැවිද්දෝ ආපුවම, ස්වාමීන් වහන්සේලා ආපුවම, කල්යාණ ධර්ම ඇති සිල්වත් උදවිය ආපුවම මේක දෙන්නම්, මේක දෙන්නේ නෑ කියන අදහස නැතිව මං කැමති එකක් බෙදුවා කියන කිසිම ලෝභකමක් නැතුව මේක දෙනවා මේක දෙන්නේ නෑ කියලා කිව්වේ නෑ කියන කැමති කැමති ඒවා දුන්නා කියන අතට අහුවෙච්ච අහුවෙච්ච ඒවා දෙනවා කියන. ස්වාමීනි එය මා තුළ ඇති සිව්වෙනි ආශ්චර්ය අද්භූත කාරණේ කියනවා. ගෙදරට එන්නද බලන්න කට්ටිය එහෙමද කියලා. අනේ හාමුදුරුවනේ එහෙම ආශ්චර්ය කාරණා අපිට නෑ. මේක ඒකත් ඕනේ, මේක ඒකත් දීලා බෑ, මේක ඒකත් බෑ. එහෙමද නැද්ද?
කල්යාණ ආශ්චර්ය මේ ධර්ම ඇති අය තියා සමහරට බුදුරජාණන් වහන්සේ වැඩියත් අනේ මේ වෙලාවේ මේයි වැඩියේ. දැන් කාලේ මිනිසුන්ට එහෙමද නැද්ද හිතෙන්නේ? එහෙමයි නේද? කොච්චරනම් දානෙට ලෝභද නේ? දාන් දෙන්න ලෝභයි. දැන් කාලේ එහෙම නැහැ. මේකත් ඕනේ, ඒකත් ඕනේ. පොඩක් ඉන්නකො නෝන මහත්තයෙක්ගෙන් අහන්න. ඒයි මේක දුන්නට කමන්නේ නැද්ද? ඒක දීලා කොහොමද? ඕං හඳ ඇහෙනවා. දැන් කාලේ එහෙම නෑ. මෙයා කියනවා සිල්වත් කල්යාණ ධර්ම තියෙන අය ආවහම, සිල්වතුන් වෙ ආවහම මේක දෙනවා මේක නොදෙනවා කියන සිත නැතිව කැමති කැමති දේ දෙන සිතින් වාසය කළා කියනවා. ඒක මා තුල තිබිච්ච හතරවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ කියනවා. ස්වාමීනි කිව්ව එකක්වත් අපි ගාව නැහැ නේ අපා. ඔය කිව්ව එකක්වත් අපි ගාව නේ නේ. උග්ග සිටුතුමා ළඟින්වත් අපිට ඉන්න බෑනේ. බලමුකු තව හතරක් විතර තියෙනව ඇතිනේ. ඒකක්වත් තියෙයිද කියලා. නේද? යන්කොනේ බලාගෙන. බුදුරජාණන් වහන්සේගේ බලන්නකු තියෙන අසිරියනේ. දැන් බුදුරජාණන් මේ කාරණා නොකිය වාදිනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිලා මේ ගෘහපතියව මුණ ගැහෙනවා. දැන් ගෘහපතිය කියනවා තමා තුළ තියෙන ගුණ ආශ්චර්ය අද්භූත කාරණා. ඔන්න ගෘහපතිය කියනවා පස්වෙනි කාරණේ ගැන. ස්වාමීනි මම යම් භික්ෂුවක් ඇසුරු කරනවද සකස් කොටම ඇසුරු කරනවා කියනවා. මම ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට ආවට ගියාට ඇසුරු කරන්නේ නැහැ කියනවා. සකස් කරලම ඇසුරු කරනවා කියනවා. නොසකස් කොට නෙවෙයි කියනවා. සකස් නොකොට ඇසුරු කරන්නේ නැහැ කියනවා. සකස් කරලම ඇසුරු කරනවා කියනවා. ස්වාමීනි ඉඳින්නේ ස්වාමින් වහන්සේ මට ධර්මයේ දේශනා කරනවා නම් සකස් කොට මං අහනවා කියනවා. උන්වහන්සේ මට ධර්මයේ දේශනා කරනවා නම් මං ඒවා සකස් කොට අහනවා කියනවා. හොඳට කන් යොමාගෙන හොඳට අවබෝධ කරන අදහසින් මේ ධර්මය අල්ලන අදහසින් මේක මට යහපතක් සැපයක් කියන අදහසින් මං හොඳට සකස් කරලා අහගෙන ඉන්නවා කියනවා. දැන් කාලේ ඇයිට බෑනේ. ඇයි පුටු ගන්න ඉපේ. ටිට් ටිට් ටික් ගා. ඒ නිසා සකස් කරලා අහන්න වෙන්නේ නෑ. සකස් කරලා පින් කරන්න වෙන්නේත් නෑ. ඇයි? වඩම්මනවා ස්වාමීන් වහන්සේ. දැන් වඳින්න ගානන් පොටෝ ගහනවා නේද? ඔකෝම පොටෝ ගහනවා. දැන් එතකොට පොටෝ වලට ඉන්න කෙනෙක් නෑ. ඔක්කොම පොටෝ ගහනවා නේද? ඔය පොටෝ එක ඔබේ පින වේගින් අහිමි කරනවා. නන ගහලා වඳින්නේ නෑ, පොටෝ ගහනවා නේද? පින අහිමි කරනවා කැමරාව. එතකොට මොකද වෙන්නේ? සකස් කරලා බණ අහනවා නම් ඕකෝම පැත්තක හොඳට අහන්න ඕනේ. අවබෝධ කරන අදහසෙන්, වැරදි හොයන අදහසින් නෙවෙයි, අවබෝධ කරන අදහසෙන්. මෙයා කියනවා ස්වාමීනි ස්වාමින් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මං සකස් කරලා මහනවා කියන. සකස් කරන්නේ නැතුව නෙවෙයි කියන. නොසකස් කොට නෙවෙයි කියන. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට දහම් දේශනා කරන්නේ නැත්තම්, ඒ ස්වාමීන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්නේ නැත්තම්, දැන් ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? ස්වාමීන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනකොට මම මේ ධර්මයේ සකස් කරලා අහනවා කියන. සකස් කරන්නේ නැතුව නෙවෙයි කියන. ඊළඟට මෙයා කියනවා ස්වාමීනි බැරි වෙලාවත් ඒ ස්වාමීන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්නේ නැත්තම් මම උන්වහන්සේට ධර්මයේ දේශනා කරනවා කියනවා. හාමුදුරුව මට බණ කිව්වේ නැත්තම් මං හාමුදුරුවන්ට බණ කියනවා කියනවා. ස්වාමීනි මා තුල ඇති
පස්වෙනි ආශ්චර්ය අද්භූත කාරණේ මේක කියනවා. හාමුදුරුව මට බණ කිව්වොත් මං හොඳට සකස් කරලා අහනවා කියනවා. මනාව සකස් කරලා අහනවා කියනවා. සකස් කරන්නේ නැතුව නෙවෙයි කියනවා. බැරි වෙලාවත් හාමුදුරුව මට බණ කිව්වේ නැත්තම් මං හාමුදුරන්ට බණ කියනවා කියනවා. ඒක මා තුළ තිබිච්ච ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. එන ඒ කාලේ ගිහියෝ හාමුදුරුවන්ට බණ කියලා තියෙනවා. උග සිටුතුමා කියන්නේ නැහැ නේද එහෙම නැත්තම්. ඊට පස්සේ උග සිටුතුමා කියනවා, ස්වාමීනි සංඝයාට දන් පිණිස ඇරියුම් කළ කල්හි සංඝයාට දානෙට මං ආරාධනා කරපුවාම දෙවියෝ මා වෙත ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා කියනවා. දෙවිවරු ඇවිල්ලා මට මෙහෙම කියනවා කියනවා. ගෘහපතිය අසවල් භික්ෂුව උබතෝ භාග විමුක්ත වෙනවා කියනවා. ස්වාමීනි ගෘහපති ආන් අර ස්වාමීන් වහන්සේ උබතෝ භාග විමුක්තයි. අසවල් භික්ෂුව ප්‍රඥා විමුක්තයි. අසවල් භික්ෂුව කාය සක්කි. අසවල් භික්ෂුව දිට්ඨප්පත්තේක්. අසවල් භික්ෂුව ශ්‍රද්ධා විමුක්තයි. අසවල් භික්ෂුව සද්ධානුසාරී. අසවල් භික්ෂුව ධම්මානුසාරී. අසවල් භික්ෂුව කලන දහම් ඇති සිල්වතෙක්. අසවල් භික්ෂුව පවිටු දහම් ඇති දුස්සීලෙක්. විදිහට දෙවිවරු ඇවිල්ලා මට ඒක ඒක භික්ෂුව ගැන කියනවා කියන. ආන් අර ස්වාමීන් වහන්සේ උබතෝ භාග විමුක්තයි. ආන් අර ස්වාමීන් වහන්සේ ප්‍රඥා විමුක්තයි. ආන් අර ස්වාමීන් වහන්සේ කාය සක්කි. ආන් අර ස්වාමීන් වහන්සේ දිට්ඨප්පත්තයි. අන් අර ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා විමුක්තයි. ආන් අර ස්වාමීන් වහන්සේ සද්ධානුසාරී. ආන් අර ස්වාමීන් වහන්සේ ධම්මානුසාරී. ආන් අර ස්වාමීන් වහන්සේ කලන දහම් ඇති සිල්වතෙක්. ආන් අර ස්වාමීන් වහන්සේ නම් පවිටු ගති ඇති දුෂ්ටයෙක් කියලා කියනවා කියෝ. මෙන්න මේ වෙලාවේ මොකද වෙන්නේ? මේ ආශ්චර්යයක් නෙවෙයි කියනවා. මේක ආශ්චර්ය කාරණයක් නෙවෙයි කියනවා. ස්වාමීනි මම සංඝයාට දම් පූජා කරද්දී මේ අයුරින් සිතක් ඉපදූ බව මම දන්නේ නැහැ කියනවා. මම සංඝයාට දානේ පූජා කරද්දී මෙන්න මෙහෙම සිතක් උපදපු බව මම දන්නේ නැහැ කියනවා. කොහොමද? මම බේ භික්ෂුවට ස්වල්ප වශයෙන් දෙනවා. මම බේ භික්ෂුවට බොහෝ වශයෙන් දෙනවා කියලා මගේ හිතේ අදහසක් ආවේ නැහැ කියනවා. අරහතන් වහන්සේට දුන්නත්, මාර්ගඵල නැති කෙනෙකුට දුන්නත්, දුෂ්ට භික්ෂුවකට දුන්නත් මම මෙයාට ගොඩක් දෙනවා, මෙයාට ටිකක් දෙනවා කියලා මගේ හිතේ අදහසක් නම් පහළ වුණේ නෑ කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේගේ ස්වභාවය අපිට අදාළ නෑ. සංඝයා ගණයට අයිතිනේ. මොකද කරන්න ඕනේ? හිත පහදවාගෙන දාන දෙන්න ඕනේ. අපිට පෙරලගෙන ගැහුවත් මහා සංඝරත්නය කියලා හිතාගෙන දාන දෙන්න ඕනේ. පින අපිට රැස් වෙනවද නැද්ද? පින අපිට රැස් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ දුෂ්ටයි, ඒ ස්වාමීන් වහන්සේ හොඳයි, ඒ ස්වාමීන් වහන්සේ නරකයි, ඒ ස්වාමීන් වහන්සේ අසවල් අසවල් වැරද්ද තියෙනවා, එහෙම හොයන්න ඕනේ නැහැ කියනවා. මම මහා සංඝයා කියලා හිතාගෙන දානේ දුන්නා කියනවා. චූටිවත් නරක හිතක් පහළ වුණේ නැහැ. මෙයාට ගොඩක් දෙනවා, මෙයාට ටිකක් දෙනවා කියලා හිතවිලි ආවේ නෑ කියනවා. ස්වාමීනි මම සමසිතින්ම දුන්නා කියනවා. සමසිත තිබ්බා කියනවා. ස්වාමීනි මා තුල ඇති හයවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ මේක කියනවා. මාගේ තුල තියෙන හයවෙනි ආශ්චර්ය අද්භූත කාරණේ මේක කියනවා. බෑ නේද එහෙම දෙන්න? තෝරනවනේ. ඈ තේරුවනේ? අහවල් අයට විතරයි, අරම් පන්සලේ අයට විතරයි, කැලෑවේ අයට විතරයි. අපි නම් ආරණ්‍ය වාසී අයට විතරනේ. අපි නම් පන්සල් පැත්ත යන්නේ නේ. තේරුවද නැද්ද? මන්නම් ওই පන්සල් පැත්ත යන්නේ. ආන් අපි ගාව ආශ්චර්ය නැහැ, අද්භූත නැහැ. එහෙම බෑ. සමසේ දෙන්න ඕනේ.
සමසිතෙන් කාට දෙනවා කියන අදහසින්ද? මහා සංඝයාට. කාට දෙනවා කියන අදහසින්ද? මහා සංඝයාට. ආරය හිත වෙනස් කරගත්තේ නෑ, සමසිතින් දුන්නා කියනවා. රහතන් වහන්සේට දෙන විදිහටම දුස්සීල භික්ෂුවටත් දුන්නා කියනවා. සංඝයාට දුන්නු පින රැස් වුණාද නැත්? රැස් වුණා කියනවා. බුදුරමේස්වා උපාසක මහත්තයා කියනවා, ගෘහපතිය කියනවා, ස්වාමිනී මා වෙත දේවතාවෝ එනවා කියනවා. ඇවිල්ලා ඒක ආශ්චර්යක් නෙවෙයි කියනවා. දෙවිවරු එනවා කියන එක මාව මුණ ගැහෙන්න ආශ්චර්යක් නෙවෙයි කියනවා. එයාල ඇවිල්ලා මට මෙන්න මෙහෙම කියනවා කියනවා. ගෘහපතිය භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කියනවා කියනවා. මෙසේ කී කලි ස්වාමිනී මම දෙවියන්ට මෙන්න මෙහෙම කියනවා කියනවා. එහෙම දෙවිවරු කිව්වහම මම දෙවිවරුන්ට මෙන්න මෙහෙම කියනවා කියනවා. දේවතාවෙනි, ඔබ කිව්වත් නැතත් භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද, මනාකොට වදාරන ලද ධර්මයේ ස්වාක්ඛාතමයි. ඒක මනාකොට වදාරන ලද ධර්මයක්මයි. ස්වාමීනි, මෙන්න මේ හේතුවෙන් මගේ සිතෙහි දේවතාවෝ මා වෙත පැමිණෙත්වා නොවැ, මම දෙවියන් හා සමග කතාබස් කරනවා නොවැ කියලා මගේ ඇතුලේ මගේ හිතේ මාන්නයක් හටගත්තු බවන්නම් මට මතක නෑ කියනවා නේද? මට මතක නෑ කියනවා. දැන් එහෙමයි, වඩිනකොට කකුලෝ දන්න දෙන්නත් බයද, මූතු කුඩේ අල්ලන්න දෙන්නත් බය බෑ. ඇයි? මාන්නෙට එනවා. මමනේ කුඩි ඇල්ලුවේ, මමනේ මූලික වුනේ, මමනේ මේකයි කියලා අන්න එනවද නැද්ද මාන්නය? එනවනේ. ඒත් මෙයා කියනවා දෙවිවරු ඇවිත් මා එක්ක කතා කළා කියලාවත් මගේ හිතේ මාන්නයක් ඇති වුණා කියලා එකක් නෑ කියනවා. ඒක මා තුළ ඇති වෙච්ච හත්වෙනි ආශ්චර්ය අද්භූත කාරණාවක්. දෙවිවරු ආවා කියලා, මාව මුණගැහෙන්න ආවා කියලා, මං මෙහෙම මෙහෙම කෙනෙක්, මාව හම්බෙන්න දෙවිවරුත් එනවා කියලා මා තුළ මාන්නයක් හටගත්තු බවක් නම් මට මතක නෑ, මං දන්නේ නෑ කියනවා. ඒක මා තුළ තියෙන ආශ්චර්ය අද්භූත කාරණාවක් කියනවා. ඒ වගේම ස්වාමීනි, මම භාග්‍යතුන් වහන්සේට කලින් කලුරිය කරන්නේ නම් භාග්‍යතුන් වහන්සේ මා ගැන මෙසේ පැවසීම ආශ්චර්යක් නෙවෙයි කියනවා. බැරි වෙලාවත් මම බුදුරජාණන් වහන්සේට කලින් කලුරිය කළොත් බුදුරජාණන් වහන්සේ මං ගැන මෙන්න මෙහෙම කියනවා කියන එක ආශ්චර්ය කාරණයක් නෙවෙයි කියනවා. එනම් යම් සංයෝජනයකින් බැඳී ගිය හස්තිගම් වැසි උග්ග ගෘහපති තෙමේ යලි මේ මිනිස් ලොවට නොපැමිණෙයි, යලි මේ මිනිස් ලොවට පැමිණෙයි නම් එබඳු සංයෝජනයක් ඔහු තුල නැත්තේ යනුවෙනි. මේ මනුස්ස ලෝකෙට ආපහු වෙන යම් සංයෝජනයක් තියෙනවා නම්, මේ කාම ලෝකෙට ආපහු වෙන යම් සංයෝජනයක් තියෙනවා නම් ඒවා ඔහු තුල නැත්තේ කියලා කියන එක මොකද වෙන්නේ? ආශ්චර්යයක් නෙවෙයි කියනවා. ඒවා මා තුල නැහැ කියනවා. ඒ කියන්නේ මේ අනාගාමීද නැද්ද? කාම ලෝකෙට ආයෙන්නේ නෑ බව එයා දන්නවද නැත්? දන්නවා. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේට කලින් මං කලුරිය කළොත් මම ආපහු මනුස්ස ලෝකෙට එන ස්වභාවයෙන් යුතු සංයෝජන ඔහු තුල නැත්තිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියන එක ආශ්චර්ය අද්භූත කාරණයක් නෙවෙයි කියනවා. එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියනවා. ස්වාමීනි, මා තුල තියෙන අටවෙනි ආශ්චර්ය අද්භූත කාරණයක් කියනවා. ඒ කියන්නේ මෙයා සංයෝජන පහක් ප්‍රහාණය කරලානේ. මොනවද ඒ කාම ලෝකෙට එන ඒවා? මොනවද ප්‍රහාණය කරලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාම රාග, පටිඝ කියන මේ ඕරම්භාගීය සංයෝජන පහම ප්‍රහාණය කරලා අනාගාමී කෙනෙක් නේද මේ ගිහියෙක්? අනාගාමී ගිහියෙක්. මෙයා ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ කියන එක බුදුරජාණන්සේ දේශනා කරනවා කියන එක
මං ගැන එහෙම පවසනවා කියන එක ආශ්චර්ය අද්භූත කාරණයක් නෙවෙයි කියන එහෙම දේශනා කරනවා කියන මං ගැන එහෙම බුදුරණස්සේ දන්නවා කියන ස්වාමීනි මෙන්න මේ අටක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන් මා තුල තියෙනවා කියන භාග්‍යතුන් වහන්සේ වදාරන ලද ආශ්චර්ය අද්භූත කාරණා ගැන නම් මන් දන්නේ නැහැ කියන මෙන්න මේවනම් මගේ තුල තියෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආශ්චර්ය අද්භූත කාරණා අට ගැන මට අවබෝධයක් නැහැ කියන මං ඒ ගැන නම් දන්නේ නැහැ කුමන අටක් ගැන බුදුරණස දේශනා කළාද කියලා එතකොට මොකද වෙන්නේ මේ භික්ෂූන් වහන්සේ හස්තිගම් වැසි උග්ග ගෘහපතියාගේ නිවසින් පිණ්ඩපාත පිළි අරගෙන හුනස්තෙන් නැගිට නික්ම ගියා කියලා. පිණ්ඩපාත පිළි අරගෙන ඕන්න හිටපු ආසනේ නැගිටලා නික්මුණා වැඩම කළා කියලා. බුදුරජාණන් මේ භික්ෂුව මොකද කරන්නේ? මේ භික්ෂුව පසුබත් කාලේ කියන්නේ දානේ වළඳලා ඉවර වෙලා පිණ්ඩපාතෙන් වැළකීලා භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණියා කියලා. පැමිණ භාග්‍යතුන් වහන්සේට සකසලා වන්දනා කළා කියනවා. සකසලා වන්දනා කරලා මොකද උනේ? එකත් පසව ඉඳගත්ත කියනවා. එකත් පසව ඉඳගත්තු මේ භික්ෂුව මොකද කළේ? හස්තිගම් වැසි උග්ග ගෘහපතියා සමග යම් තා කතා සල්ලාපයක යෙදුනද ඒ හැම වචනයක්ම භාග්‍යතුන් වහන්සේට සැලකලා කියනවා. මේ හස්තිගම් වැසි ඌග සිටුතුමත් එක්ක යෙදිච්ච ඒ සාකච්ඡාව ඒ දහම් කතාව බුදුරජාණන් වහන්සේත් එක්ක පැවසුවා කියන ස්වාමීනි මෙන්න මෙහෙම මෙහෙම වුණා සාකච්ඡාවක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. සාදු සාදු භික්ෂුව හස්තිගම් වැසි ඌග ගෘහපතියා ඊතා මැනවින් කරුණු පවසන්නේ යම්සේද භික්ෂුව මා විසින් පවසන ලද්දේද හස්තිගම් වැසි උග්ග ගෘහපතියා මේ අටක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන්ම සමන්විත වූ බවමයි කියන භික්ෂුව මමත් කිව්වේ මමත් අදහස් කළේ ඔන්න ඔයාට ඒ ගෘහපතියා තුල තිබෙන බවමයි හස්තිගම් වැසි උග්ග ගෘහපති තෙමේ මෙන්න මේ අටක් වූ ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් සමන්විතයි කියලා දරාගන්න මහණෙනි කියනවා. මමත් දේශනා කළේ ඔයාට ගැනම තමයි. ආන් ඒ ආශ්චර්ය අද්භූත කාරණාටින් සමන්විතයි කියලා ඒ හස්තිගම් වැසි උග්ග සිටුතුමා ගැන ඔබ දරාගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පේනවද ගිහි ගෙදර ගිහියෙක්ගේ අසිරිය. ගිහි ගෙදර ඉන්න ගිහියෙක්ගේ අසිරිය. බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මයේ සරණ ගිය, සංඝයා සරණ ගිය, සීලයක් සුරකින්න බුදුරජාණන් වහන්සේ වදාළ ගමන් මාර්ගයේම ගමන් කරපු ගිහියෙක්ගේ අසිරිය. එදා මේ වගේ කොච්චර හිටියද නේ? අද මේ වගේ අය නෑ නේද? හොයාගන්න අල්පයි. ඇයි ඒ? එදා ප්‍රනීත ධාතුව නිසා ප්‍රනීත ඵල හටගත්තා. අද හීන ධාතුවේ හීන ඵල හටගන්නේ. කියනවා කියනවා කියනවා. ඒත් අහන්නේ නෑ. අහනවා අහනවා අහනවා. ඒත් පුරුදු කරන්නේ නෑ. ඒකනේ ප්‍රශ්නේ. පින්වත්නි ඒ ගෘහපතියෙක් කොහොම ඇද්ද සුපටිපන්න ගුණධරණ පැවිද්දෙක් ඒ කාලනේ? ඒ ගෘහපතියෙක්නේ පැවිද්දෙක් කොහොම ඇද්ද? ඒ පැවිද්දා තුළ තිබුණ ගුණ මොනවාවෙන්ට ඇද්ද? ඒ පැවිද්දා බිහිකරපු ධර්මය මොනතරං ආශ්චර්ය ඇද්ද? ඒ ධර්මය තමන්ගේම නුවණින් අවබෝධ කරලා ගුරුවරයෙක් නැතුව අවබෝධ කරලා අපට මේ ධර්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ කොච්චර ආශ්චර්ය අද්භූත වෙන්න ඇද්ද? ගිහියෙක් එහෙමනම්
පින්වත්නි ඔබ සැමටද හස්තිගම් වැසි උග්ග ගෘහපතියා වගේ ආශ්චර්ය අද්භූත කාරණාවලින් සමන්විත වෙලා මේ බුද්ධ ශාසනේ අන්‍ය උපකාරයක් අනවශ්‍ය ලෙස ජීවත් වෙන්න ඒකාන්තේම ගෞතම බුද්ධ ශාසනේම අමා මහ නිවණින් සැනසෙන්න මේ රැස් කළ පින් ඒකාන්තේම හේතු වාසනා වේවා සාදු සාදු සාදු